විශ්වයත් සයිභාවකාශයත් මුසු කළ සබුද්ධික ඔබගේ ආදරණීය ජෝතිෂ නාලිකාව. ආයුෂ බොහෝ වේවා. අපේ සහෘද හිතවතුන් ග්‍රහ මාරුයි. ඒ කියන්නේ ග්‍රහයෝ හැමදාම එක තැන ඉන්නේ නැහැ. එයාලා ගමන් කරනවා. මෙන්න මේ ග්‍රහ ගමන් කිරීමේදී යම් යම් අවස්ථා යෙදෙනවා. ග්‍රහයන්ගේ රාශි මාරු කිරීම ග්‍රහය බලවත් වෙනවා, දුර්වල වෙනවා. මෙන්න මේ ග්‍රහ මාරු වීම ජ්‍යොතිෂ ශාස්ත්‍රයේදී විශේෂ කොට සලකනවා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතයේ සුබදායි පැත්ත අසුබදායි පැත්තට ඒ පුජ්‍යලයා අනුව මෙන්න මේ ග්‍රහ මාරු වීම අනුව වෙනස් ප්‍රතිඵල ලබා දෙනවා. එහෙමනම් හිතවතුනි, සුවිශේෂී වූ ග්‍රහ මාරුවක් සිද්ධ වෙනවා 2023 ඔක්තෝබර් මාසේ 30 වෙනිදා. ඒ තමයි රාහු කේතු මාරු. එහෙමනම් හිතවතුනි, ඇයි මේ කලින්ම කලබල වෙලා මේ ගැන වීඩියෝ එකක් දැම්මේ? මේ දවස්වල වීව්ස් නැති හින්දාද කියලා ඔබට ප්‍රශ්නයක් කියනවා. එහෙම නෙමෙයි හිතවතුනි, අපි මේ ගැන විශේෂම ඔබ කලින් දැනුවත් කරන්න අදහස් කළේ යම් හේතු කාරණා රාශියක් නිසා. පලාපල කීම අපි ඔක්තෝබර් මාසයේ පිට්ටු වෙනකොට කොහොමත් කරන කාර්යයක්. නමුත් මුහුද හග්ගවුවක් තියදී අමුඩේ ගහන්න සැරසෙනවා නෙමෙයි. ඔබට වෙන්න පුළුවන්, ඔබ ඇන්දෙන්න පුළුවන් අවස්ථාවක්. ඒ වගේම ඔබ වංචාකාරයෙකුට හසු වෙන්න පුළුවන් අවස්ථාව පැහැදිලි කරලා දීම තමයි මෙම වීඩියෝයේ අරමුණ. හිතවතුනි, ජ්‍යොතිෂයට ලැබි සැබෑ වූ ජ්‍යොතිෂයට ඇලුම් කරන නාලිකාවක් විදිහට මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රයට අභියෝග කරන්නේ, මේ ශාස්ත්‍රය විනාශ කරන්නේ කවුද? මේ ශාස්ත්‍රය තුළින් අහිංසක මිනිසුන්ගේ ඒ ප්‍රාර්ථනා අපේට තබා ගනිමින් අනවශ්‍ය ආකාරයට අහදාන්න විදියට ශාස්ත්‍රයට පාවා දෙමින් අහිංසක මිනිසුන්ට වංචා කරන, ශාස්ත්‍රය විනාශ කරන අය කරන වැඩ හඳුන්වා දීලා පෙන්නලා දීලා මේ ශාස්ත්‍රය ආරක්ෂා කරන්න අපට යුතුකමක් තියෙනවා. අන්නේ යුතුකම ඉටි කරනවා විනා කිසිවෙකුටවත් ඔවුන්ගේ ආදායම් මාර්ග වලට පහර ගැහිමක් නොවේ. නමුත් හිතවතුනි, මේ වීඩියෝ එකකින් අපිට පාඩු වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට කමෙන්ට් සෙක්ෂන් එක අපිට වහගෙන ඉන්න වෙයි. නොයෙකුත් අභියෝගෙයි. නමුත් මේ ශාස්ත්‍රයට තියෙන ලැබිකම නිසා, ඒ වගේම අපේ නාලිකාවත් එක්ක නිරන්තර රැඳී ඉන්න ඔබ මෙන්න මේ කූට දේවල් වලට හසු වෙන්න පුළුවන් නිසා අපි කතා කරා, අපි කල්පනා කරා මෙන්න මේ රාහු කේතු මාරුව ගැන යමක් කිය. හිතවතුනි, මේ ග්‍රහලෝකයේ වැඩියෙන්ම මාකට් වෙන ග්‍රහය තමයි සෙනසුරු. සෙනසුරු මාරුවක් කියන්නේ බොහෝ දෙනෙක්ගේ මල්ල පිරෙන කල්ලමරේ කාලය. ඒ වගේම නොදෙවෙනි වූ, එහෙම නැත්නම් දෙවන ස්ථානයේ ඉන්න ග්‍රහය තමයි රාහු කේතු. මෙන්න මේ රාහු කේතු මාරුවක් මාකට් කරන්න පුළුවන් ඉතාම හොඳ ග්‍රහ මාරුවක්. මෙන්න මේකෙදී ගොඩක් වෙලාවට මිනිස්සුන්ව අන්දන්න, මිනිස්සුන්ව මුලා කරලා ධනය කඩාවඩා ගන්න පිරිසක් දැම්මම ඉඳලා සූදානම් වෙනවා. ඒකට හේතුව තමයි රාහුගේ අපලවලට කරන්න පුළුවන් හොඳම දේ තමයි, රාහු කියන්නේ ධනය දෙන ග්‍රහයි. මේ ග්‍රහය බලවත් වෙන කාලෙට මෙන්න මේ දේ කරොත් ඔබට කෝටිපතියෝ, එවන ධන ආකර්ෂණය කරගන්න, සිපු සැප සම්පත් ලබා ගන්න හැකි වෙනවා කිය. අලුත් ද්වේෂයකින් බලාපොරොත්තු නැති විදිහට ඔබට මාකට් කරන්න එනවා යම් යම් දේ. අන්න ඒවට ඔබ රැවටෙන්න එපා. ඔබ රැවටුණත් කමක් නැහැ. මේවට ජ්‍යොතිෂ ශාස්ත්‍රය සම්බන්ධ කරගන්න එපා කියන එක අපි විශේෂයෙන් මතක්. එහෙමනම් හිතවතුනි, මොකද්ද මේ මායාව? මේ රාහු කේතු අපලට ඔවුන් කියන්නේ වාලම්පුරි. වාලම්පුරි
අරගෙන ඒ වාලම්පුරියට පුදහක්කාර කිරීම තුළින් නොසිතූ ධනවාසනා සෞභාග්‍ය ලැබෙනවා කියලා තමයි ඔවුන් ඔබට ඉතාම උපක්‍රමශීලී විදියට අහිංසක විදියට කියාගෙන. ඇයි මේ වාලම්පුරිය ගත්තහම ඇත්තටම හරියනවා? එහෙමනම් ඉස්සෙල්ලම හරියන්න ඕනේ වාලම්පුරියට. මොකද වාලම්පුරිය මේ තත්ත්වෙ නෙමෙයි, මීට වෙනස් වෙන්න ඕන. වාලම්පුරියට පළමුවෙන්ම හරියන්න ඕන. නැහිතෝතුනි, මේක තනිකර මිත්‍යාව, ඔබ නොමග යවීම. වාලම්පූරියක් කියලා කියන්නේ විශේෂයෙන්ම වමට කැරගුණු බෙල්ලේ බෙලිකටුවක්. බෙලිකටුවකට මෙච්චර දේවල් කරන්න පුළුවන් නම් හිතවතුනි, අද අපේ ලංකාවේ මේ විදියට මිනිස්සු දුක් විඳින්නේ නැහැ. එහෙමනම් හිතවතුනි, බෙලිකටුවක් කියන්නේ භෞතික වස්තුවක්. මේ මායාව තමයි වාමාවෘතව කැරකුණු බෙලිකටු. හිතවතුනි, යම් යම් සත්තුන්ගේ ඥාන අනුව ඒ සත්ත්ව විශේෂවල විකෘතිතා ඇති වෙනවා දහහකට එකක් වගේ. සාමාන්‍යයෙන් ඔය වමට කැරකුණු හක්බෙල්ල කියලා කියන්නේ බෙල්ලන්ගේ දහහකින් එකක් වගේ ඇතිවෙච්ච විකෘති තත්ත්වය. එහෙමනම් ඒක දුර්ලභයි. අන්නේ දුර්ලභතාවය ඔවුන් මාකට් කරනවා මේ තුළින් පුද සත්කාර කරහම ධනවාසනා ලැබෙනවා කිය. හිතවතුනි, මෙන්න මේ යම් සත්‍යයක් තියෙනවා. මොකද බෙල්ල හෝ වෙන ඕනම දෙයකට යම් කිසි ප්‍රාර්ථනාවක්, යම් කිසි ඉල්ලීමක් නිරන්තරවම ඒ වෙත ආකර්ෂණය වෙලා, එහෙම නැත්නම් ඒ වෙත නැඹුරු වෙලා කෙනෙක් හිතනවා නම්, ප්‍රාර්ථනා කරනවා නම්, මේ ලෝකේ තියෙනවා ආකර්ෂණ නීතිය කියලා එකක්. අන්නේ ආකර්ෂණ නීතිය අනුව යම් ප්‍රවණතාවයක් තියෙනවා ඒ පුජ්‍යලයාගේ අරමුණ ඉෂ්ට සිද්ධයි. හැබැයි හිතවතුනි, මේක ඕනම වස්තුවකට බෙලිය කටුව වගේම පවතින දෙයක් තමයි. ඔබ පොල් කට්ටක් අරගෙන හොඳට සුද්ධ කරලා පේන් ටිකක් ගාලා හොඳ තැනක තියලා කිරි දියර වලින් නාවල කරන්න පුළුවන් හැම උපස්ථානයක්ම කළා අර විදියට ඔයා ප්‍රාර්ථනය කරොත් සමහරක් වෙලාවට ආකර්ෂණ නීතිය නිසා ඔබට යම් යම් දේවල් ලැබීමේ ප්‍රවණතාවයක් තියෙනවා. එහෙමනම් හිතවතුනි, එන්නේ ආකර්ෂණ නීතිය උපයෝගී කරගෙන ලක්ෂ ගණන් දීලා, දස ලක්ෂ ගණන් දීලා බෙලිකටුවක් ගන්නවට වඩා පොල් කටක් සුද්ධ කරලා මේ වැඩේ එක හා සමානව ඔබට කරගැනීමේ හැකියාව පවතී. ඒ වගේම හිතවතුනි, මෙන්න මේ தත්ත්වය ගොඩක් දෙනෙක් අද දැනුවත්. නමුත් මේ தත්ත්වය වෙනස් මාකටින් ක්‍රමයක් යටතේ ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි හිතවතුනි, අපි ළඟ තියෙන්නේ ඉතාම සීමිත සංඛ්‍යාවක් අවශ්‍යතාවය ඇති අයට පමණයි දෙන්නේ කියලා. මේ සියල්ලම දින ගණනාවක් විශේෂ මන්ත්‍රවලින් දැහන් වලින් ජීවම් කළා බල ප්‍රාණ කළ තමයි ඔබ වෙත ලබා දෙන්නේ කියලා ඔබව ලස්සනට අඳනවා. හැබැයි ඇත්තටම 50කට කියපු හැටියෙම මිනිස්සු බය වෙනවා, මේක පහු වුණොත්, ප්‍රමාද වුණොත් මට නොලැබී යන්න පුළුවන්, අපේ ලැබෙන්න තියෙන වාසනාව අහිමි කරගන්න පුළුවන් කියලා මෝඩකමට තියෙන රත්තරම් බඩුවක් හරි උගස් තියලා අර බෙල්ලගේ කට්ට අරගෙන එනවා ලක්ෂ ගානක් තියෙනවා. හිතවතුනි, මුලා නොවන්න බුද්ධියක් කියලා දෙයක් තියෙනවා, බේරුම් ගන්න. හැබැයි හිතවතුනි, ඒ කියන කතාවේ සත්‍යයක් තියෙනවා. ඔය කපටි වැඩේ කරන වාලම්පූරිය විකුණන අයට නම් වාලම්පූරිය හරියටම වැඩ කළා කෝටි ගණන් නෙමෙයි, නොසිතූ ධන සම්පත් ඔවුන්ට නම් ලැබෙන එක ස්ථිර. මේ වගේ කපටි වැඩ කරමින් ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ නාමේ මෙම ශාස්ත්‍රය අවභාවිතා කිරීම වරදක්. හිතවතුනි, ජ්‍යොතිෂ ශාස්ත්‍රය කියන්නේ උතුම් ශාස්ත්‍රයක්. ග්‍රහයන්ගේ
ගමන් රටාව එහෙම නැත්නම් ග්‍රහ චලිතය සොබා දහමේ රිද්ම රටාව හා මනවින් සංසන්දනය කළා ඒ අනුව ගණිතමය ක්‍රමවේද ඔස්සේ ගොඩ නැගිච්ච උතුම් ශාස්ත්‍රයක් තමයි ජ්‍යොතිර්විද්‍යාව කියලා මූලික වශයෙන් අපිට පැහැදිලි කර දෙන්න හැකියාව තියෙන. විශේෂයෙන්ම මේ සියල්ලම ඉර්ෂි ඥානයෙන් අවබෝධ කරගත් උතුම් ශාස්ත්‍රය. සබා දහමේ රිද්ම රටාව අනුව තමන්ගේ ජීවිතයට එන්න පුළුවන් අභියෝග බාධක තත්ත්ව කලින් හඳුනාගෙන පුජ්‍යලයා වශයෙන් තමන්ගේ මනස ශක්තිමත් කරගනිමින් ඒ සඳහා ශක්තිමත් මුහුණ දීම විශ්වයේ ආශිර්වාදය ලබා ගැනීම පිළිබඳ අපට කියා දෙන සෝබා දහම් විද්‍යා. එහෙමනම් හිතවතුනි හිතට රැවටිලා කාම සම්පත් වලට රැවටිලා අනවශ්‍ය බලාපොරොත්තු ඇති කරගෙන යම් යම් පුජ්‍යලයන්ගේ කපටි උපාය ක්‍රම වලට ඔබත් හසු වෙනවද නැත්නම් බුද්ධිමත්ව සියල්ල තේරුම් අරගෙන තමන් ජීවත් වෙනවද කියන එක තේරුම් ගැනීම ඔබ සතුයි කියලා. ඒ වගේම හිතවතුනි තව දෙයක් තමයි මෙන්න මේ ආකාරයට විවිධාකාර ස්වරූප වලින් හග්ගෙඩි මාපියාවක් මෙන්න මේ රාහු කේතු මාරුව මුල් කරගෙන ඔබ වෙත එන්න පුළුවන්. හිතවතුනි අහු වෙනවද නැද්ද කියන එක ඔබ තීරණය කරගන්න විසඳුම ඔබේ සතුයි. අපි කුමන අභියෝග ආවත් කුමන ගැටලු ආවත් ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ තියෙන ලැබිකම සහ ගරු කිරීම වෙනුවෙන් ඒ සියල්ල හෙළි කිරීම තමයි අප මේ වීඩියෝ එකෙන් ආරම්භ කරේ. හිතවතුනි රාහු කේතු මාරුවට ඔක්තෝබර් 30 වෙනකම්ම කල් තියෙනවා. එහෙමනම් අපි ඔක්තෝබර් මාසේ රාහු කේතු මාරුව ඔබට බලපාන්නේ කොහොමද? එයින් ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා නිවැරදිව කතා කරමු. එහෙමනම් අහපු බලපු සෑම දිනාටම තෙරුවන් සරණයි. සුබ දවසක්. ස්තුති.